ඇස්රෝහල තියෙනවා අතන. මේ ඇස්රෝහලේ අහිංසක දෙදරු මවක් අවුරුදු 39ක දෙදරු මවක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ ජීවිතක්ෂයට පත් වුනේ මේක ඇතුලේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ ඉන්න අමතිවරයා සහ මේ නිලධාරීන් මේ රටට අවශ්‍ය කරන ඖෂධ නිසි ප්‍රමිතියකින් සහිත ඖෂධ නොගෙන ආපු නිසා. ඒ වගේම බේරාදෙනිය ශික්ෂණ රෝහලේ, ඒ වගේම නුවර රෝහලේ අහිංසක රෝගීන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වුණා. අවුරුදු දෙකමාරක කුඩා දරුවෙක් කකුලේ ශල්‍ය කර්මයකට ඇවිල්ලා ඒ තරුණ කුඩා දරුවට ජීවිතේ අහිමි වුණා. ඒ තරුණ මව්පියන්ට තමන්ගේ දරුවා අහිමි වුණා. මේකට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕන මේ වර්තමාන රජය සහ සෞඛ්‍ය ඇමතිවරයා සහ මේ නිලධාරී කණ්ඩායම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ මේ රටට ගේනවා. ටෙන්ඩ පටිපාටියෙන් තොර ඖෂධ මේ රටට ගේනවා. ඒ වගේම මේ රටේ අහිංසක ජනතාවට ලබා දෙන්න ප්‍රමිතියෙන් බාල ඖෂධ ගේනවා. ඒ වගේම ඖෂධ 780ක් ලියාපදිංචි නොකර මේ රටේ ජනතාවට ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු මේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනවා කියන එක ඇමතිවරයාම පිළිඅරගෙන තියෙනවා. ඒ ගෙනාපු ඖෂධ වලින් 47ක් භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට ඇස් අන්ද වෙලා තියෙනවා. ඒ වගේම රෝහල් වල ඉන්න රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ ඉඟයි කියලා අමාත්‍යාංශය පිළිඅරගෙන තියෙනවා 280ක්. දන්ත මේ වෛද්‍යවරුන්ට අවශ්‍ය ඖෂධ 380ක් ඉඟයි කියලා ප්‍රවෘත්තිවල ප්‍රකාශ වෙලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ රෝහල් වල ඉන්සුලින් නැහැ කියන එක අද ප්‍රසිද්ධ රහසක්. එහෙමනම් ඖෂධ ඉඟය බාල ඖෂධ ගෙනීම, ඒ ඖෂධ වලින් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවෙන්න සිදු වෙච්ච එක, ඒ වගේම මේ රටේ සෞඛ්‍ය ශේෂය පිරීලා අද වෛද්‍යවරුන් රට අතහැරලා යනවා. මේක වෙනකොට වෛද්‍යවරුන් 600කට ආසන්න ප්‍රමාණයක් අවුරුද්දක් ඇතුළත රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සෙදියෝ රට අතහැරලා යනවා. හෙදියන් ප්‍රමාණයක් නෙමෙයි මේ රටේ අහිංසක සෞඛ්‍ය ශේෂය නිලධාරීන් අද රට අතහැරලා යනවා. එහෙම තත්ත්වයක් තියෙනකොට රෝහල් වල CT ස්කෑන්, MRI ස්කෑන්, PET ස්කෑන්, ලීනිය ඇක්සලරේටර් මේවා වැඩ කරන්නේ නැතුව මේ රටේ රෝගීන් අද පෝලිං වල මරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. හෘදය ආබාධය ඇතිලා මරනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේ රටේ අහිංසක රෝගීන්ට අද අත්වලා තියෙන ඉරණම තමයි රෝහල් වල ගුටි කාලා මරණ තත්ත්වයට රෝගීන් අද පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ රෝහලේ අර අහිංසක දරුවගේ වකුගඩුව ඉවත් කරා. ඉවත් කරනකොට වකුගඩු දෙකම ඉවත් කරා. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න මරණ පරීක්ෂණය කරේ ලියාපදිංචි නොවිත්‍ය වෛද්‍යවරයෙක් කියන එක අද තහවුරු වෙලා තියෙනවා. ඒ තරමට මේ රටේ අද සෞඛ්‍ය වලපල්ලට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පිළිබඳව සොයා බලන්න පත් කරපු විශේෂඥ කමිටුවේ වාර්තාව ඇමතිවරයා කියනවා රටේ ජනතාවට දෙන්න බෑ කියලා. රටේ ජනතාවගේ ජීවිත වන්දි වලින් වන්දි ගෙවලා හොරකම් කරපු මේ හොර ගුවාවේ ඉන්න ඇමතිවරයා මේ මිනිස්සුන්ගේ ජීවිත වලට මොකද්ද උනේ? ඒකන නීතිය ක්‍රියාත්මක කරන්න උසාවියන් අවශ්‍ය කරන ලිපි ගොනුව ලබා දෙන්නේ නැහැ. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවේ කියනවා දෙන්නෙක් තමයි ආසාත්මිකතා එහෙම නැත්නම් ඇලර්ජි වෙලා ජීවිතක්ෂයටපත් උනේ කියලා. එහෙමනම් අනිත් මරණ 13ට මොකද උනේ? ඒ ජීවිත වලට කවුද වග කියන්නේ? මේවද කවුද වන්දි දෙන්නේ? ඒක නිසා අපි කියනවා ඇමතිවරයාට ඉල්ලාස් වෙන්න අපි විශ්වාස වංග යෝජනාව පාර්ලිමේන්තුවට ගේනවා සමගි ජන බලවේගයේ නායක අපි කරනවා. සමගි ජන බලවේගයේ ඇටියට අපි හැම රෝහලක් ඉදිරිපිටටම ගිහිල්ලා මහජන පෙත්සමක් අස්සම් කරනවා. 225ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ විශ්වාස වංග යෝජනාව සාර්ථකව දිනන්න අවශ්‍ය කරන ඒ අයගේ ඡන්දේ ලබා දෙන්න. මොකද ඒගොල්ලන්ට ඡන්දේ ලබා දුන්න මේ අහිංසක රටේ දෙකෝටියක් වෙච්ච ජනතාව අද ඉන්නේ මර බයේ. රෝහලකට යනකොට දෙපාරක් හිතන්න සිදුවලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ අය මේ වෙනකොට ජීවිතවලින් වන්දි ගෙවලා තිබෙන නිසා.